උදකලාවේ ඉන්න ඕනේ කියලා හිතනවා ඒ පරිසරය ලැබෙන්නේ අන්න දුක හිතෙනවා අපි නිදහසේ ඉන්න ඕනේ කියලා හිතනවා නිදහස ලැබෙන්නේ අන්න දුක හිතෙනවා කරදරයින් සා පීඩා මොකවත් නැතුව බොහොම විවේකයෙන් ඉන්න ඕනේ කියලා හිතනවා විවේකය අඩු වෙනවා අන්න දුක හිතෙනවා එහෙනම් මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොනවද බලාපොරොත්තු නැති වෙන නිසා ඇති අති ගන්නා වූ ධර්මතාවයන් බලාපොරොත්තු මත ගොඩනගන්නා වූ ප්‍රශ්න තමයි මේ දුක කියලා කියන්නේ එහෙනම් අපි මේ ලෝකේ මොකවත් බලාපොරොත්තු නොවුනා නම් එයාට දුකක් තියෙනවද කවදාවත් දුකක් නැහැ දුක් වෙන්න හේතුවක් නැහැ එහෙනම් මේ බලාපොරොත්තු කියලා කියන්නේ මොකද්ද ලෝභය එයා පතනවා එයා ඉල්ලනවා බලාපොරොත්තුෙන් ඉන්නවා එහෙනම් මේ ලෝභයට බුදුහාඳුරෝ දෙන විසඳුම තමයි අත්තරීම. එහෙම නැත්නම් දාණය. එහෙනම් යම්කිසි කෙනෙක් මේ හැම දෙයක්ම අත්තරිනව නම් අත්තරෙන්නේ බලාපොරොත්තු ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා බලාපොරොත්තු අත්තරිනව නම් දුකට හේතුවක් නැහැ. බලන්න චතුරාර්ය සත්‍ය කොච්චර ලස්සනද කියලා. එහෙනම් මේ හැම ප්‍රශ්නයක්ම පීටලා තියෙන්නේ පවතින්නේ චෛතසික වශයෙන් තරංග වශයෙන් මේ විඥාණය තුල ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආස්වාස කරන බවත් ප්‍රාස්වාස කරන බවත් දැනගෙන 100න් ඉන්න. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා තමන්ගේ චෛතසිකය ක්‍රමක්‍රමයෙන් පල්ලයට ගේනකොට නිවෙනකොට අර ඊළ චෛතසිකවල තිබිච්ච සියලුම බලාපොරොත්තු හුළඟේ යනවා. එයාට තිබිච්ච ගැටලු හුළඟේ යනවා. එයා බලාපොරොත්තු වෙච්ච පරිසරය උළඟේ යනවා. එයා බලාපොරොත්තු වෙච්ච ජීවිතය අමතක වෙනවා. එයා ඉන්න ඕනේ මේමයි යන්න ඕනේ මේමයි මේ විදිහටයි ගත කරන්න ඕනේ කියලා යම් යම් ලෝක හදාගෙන තිබුණොත් ඒ ලෝක අතුරුදාම් වෙලා යනවා. දැන් එයා ඉන්නේ සුදුසු ප්‍රදේශයක. එහෙනම් මේ ලෝකේ එයා නුසුදුසු තැන කොහෙද එයා තෝරගත්තේ කොතනද එයා නුසුදුසුව ජීවත් වුනේ කියලා බලනකොට මේ ලෝකේ හැම තැනම සුදුසු ප්‍රදේශමයි. ඒ හැම තැනම ඉඳපු තැන් හැම එකක්ම සුදුසුමයි. භාවනා නොකරපු මොහොතක් තියනවද නැහැ. භාවනා කරන බව අමතක වෙච්ච මොහොත තියෙනවා. හැබැයි නොකරපු මොහොතක් නැහැ. මේ ලෝකේ යම්කිසි කෙනෙක් ඇවිල්ලා මම දවසට පැය දෙකක් භාවනා කළා, පැය පහක් භාවනා කළා කිව්වාම ඒ යෝගිවරයා තපස්වරයා සිනා පානවා. බොහොම හොඳයි. භාවනාව පැය 3ක් කළාද? එහෙම නැත්නම් පැය 24ම කරපු භාවනාවේ පැය 3ක් විතරක් භාවනා කරන බව දැනගත්තද කියලා අනකොට යා කල්පනා කරනවා. ඇත්තනේ. භාවනා නොකරපු මොහොතක් නැහැ. හැබැයි භාවනා කරන බව දැනගත්තේ පැය 3ක විතරයි. අනිත් කට් වෙලාවේදී අමතක වෙලා යාට. එහෙනම් මෙතන අවබෝධයෙන් නැති අමතක වෙච්ච ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. භාවනා නොකරපු වෙලාවක් නැහැ. කොච්චර වෙලාවක් භාවනා කළාද? පැය 24ම භාවනා කළා. නිදාගත්තේ නැද්ද? නිදාගත්තා. ඇවිද්දද? ඇවිද්දා. කතා කළා? ඔව්, කතා කළා. දානමාන? ඔව්, ඒවත් ගත්තා. එතකොට භාවනා කොහමද ඒ වෙලාව කළේ? ඇයි මේ ලෝකේ භාවනාවකින් තොර දෙයක් නැහැ? චිත්තානුපස්සනාව වඩනවා නම් ඒ සිවුරෝදන වෙලාව, පැම්පාසු වෙන වෙලාව, ගිලම්පස ගන්න වෙලාව, දාහනෙ ගන්න වෙලාව හැම එකක්ම භාවනාවක්. ඇවිදිනකොට චිත්තානුපස්සනාවෙන් ඇවිදිනවා නම් ඒක භාවනාවක්. ඒක අරමුණක ඉන්නවා නම් ඒක භාවනාවක්. එහෙනම් ආනාපාන සතිය නොකරපු මොහොතක් මේ ලෝකේ තියෙනවද අපේ? නෑ. පැය 24ම කරනවා. එහෙනම් පැය 24ම භාවනාවේ ඉඳලා පය ගානක් සක්මනේ ඉඳලා හැම මොහොතකම ක්‍රියාවක ඉන්න හැම මොහොතකම එකම අරමුණෙන් චිත්තානුපස්සනාවෙන් ඉඳලා එයා මේ ලෝකේ උත්තරීතර භාවනා යෝගියෙක් බවට පත් වෙලා පය 24ම අවදියෙන් ඉන්නකොට, නිින්දෙන් ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, ඇවිදිනකොට, කතා කරනකොට, ක්‍රියා කරනකොට එයා භාවනා නොකරපු මොහොතක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ භාවනා කරන බව දැනගෙන ඉඳලා තියෙන්නේ පය 3යි. එයා හරියටම වාඩි වෙලා මේ මොහොතේ මම භාවනා කරනවා. දැන් වෙලාව 12යි. එහෙනම් හරියටම මම භාවනාව යෙදিলা මේක කරනවා කියලා ඉඳලා භාවනා අවදි වෙලා බලනකොට 3යි වෙලාව. එයා කියන මම පය 3ක් අද භාවනා කළා.
එහෙනම් අනිත්‍යතාවයේ ආස්වාස ප්‍රාස්වාස කළේ නැද්ද? එහෙනම් මැරිලා තියෙන්න එපාය. නෑනේ ආස්වාස කළානේ. එතකොට ගත්තේ එළියට දැම්ම නේද? ප්‍රාස්වාසත් කළා. එතකොට ආනාපාන සති කොච්චර වෙලා කළාද? පැය 24ක් කළානේ. එතකොට මේ හැම වැඩක්ම කරනකොට මේක මං කරන බව දැනගත්තේ නැද්ද? අන් දැනගත්තනේ. යන බව දැනගත්තා නේද? දන්නේ නැතු ඔය ඇවිදගෙන ගිහලා කනුවල ගස්වලකින් ඇප්පුණාද? නෑනේ. ගස්වලට වදින්නේ නැතුව, පැටලෙන්නේ නැතුව, සර්පයෝ පෑගෙන්නේ නැතුව බොහොම කල්පනාවෙන් ගියානේ. එහෙනම් ඒවා චිත්තානුපස්සනාව නෙමෙයිද? එහෙමනේ. එහෙනම් චිත්තානුපස්සනාවනේ. ඇවිදින බව දැනගෙන පරිස්සමෙන් ඇවිදිනවා නම්, ලිස්සන් නැතුව ඇවිදිනවා නම්, ඒවා සක්මන් භාවනාව නෙමෙයිද? සක්මන් භාවනාවනේ. එහෙනම් මේ කට්ටිය කතා කරනකොට සමහර ප්‍රශ්නවලදී පැටලෙන්න පුළුවන්. මේවට උත්තර දෙන්න ගියාම මම නිකන් නිකරුණේ දුකටපත් වෙනවා, අමනාප හැදෙනවා. මේ බව කල්පනා කළා 100ෙන් උත්තර නොදීටව අවස්ථා තියෙනවද? ඔව්. සමහර දේවල් දැක්කාම ඒවට බැඳෙන්නේ නැතුව, ඒවා මොකටද අපි බැඳෙන්නේ? මේව අපේ ප්‍රශ්න නෙමෙයි කියලා එහෙම බේරිච්ච අවස්ථා තියෙනවද? තියෙනවා. එහෙනම් මේ ආයතන අය අඩුව හදනවායි කියලා කියන්නේ ඒක නේද භාවනාව? සක්මන් කරනකොට දැනගෙන වැවිදින එක නේද භාවනාව? හැම මොහොතේම ආස්වාස ප්‍රාස්වාස කරනවා නම් ඒක නේද භාවනාව? එහෙනම් පැය 24 ගියා භාවනා නොකරපු වෙලාවක් නැහැ. අදයි පැය 24ේ භාවනාවෙන් එයා භාවනා කරන බව දැනගෙන ඉඳලා තින්නේ පැය 3යි. අනිත් සියලුම අවස්ථාවල එයා නොදැනුවත්ව කරලා තින්නේ. අවබෝධයක් නැතුව 100ක් නැතුව තමයි මේ කරලා තින්නේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය. එහෙනම් මේ තාපසතුමා, මේ භාවනා යෝගියා, මේ ආර්ය ශ්‍රාවකයා මේ ආනාපාන සතිය තුළින් ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් කල්පනාවෙන් ඉන්නකොට එයාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් ආනාපාන සති භාවනාව කරන ඒ ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධයක් තමයි මේ කියන කාරණාව. එයාට තේරෙනවා මේ සිත නිවෙන්නේ සිත නෙමෙයි ප්‍රශ්න. සිත නිවෙන්න අඩු වෙන්නේ චිත්ත වීති නෙමෙයි දුක. ඇයි මේ චිත්ත වීති වලනේ දුක පවතින්නේ, බලාපොරොත්තු පවතින්නේ, ප්‍රශ්න පවතින්නේ, ඇලින් ගැටින් පවතින්නේ හැම එකක්ම. එහෙනම් සිත නිවෙන්න මේ ඔක්කොම නිවෙන්න පාය. එයාට තේරෙනවා මෙච්චර සුන්දර උත්තරයක් තිබිලා තිනවා. ගහේ පොල් තියෙනවා, පොල් කඩන්න ඕනේ. පොල් කඩන්න ඕනේ කියන සිතිවිල්ල අයින් කරාම ගාත් ප්‍රශ්නයක් නෙමෙයි, පැහිච්ච පොළු ප්‍රශ්නයක් නෙමෙයි. අසුවලාට හොඳට බනින්න ඕනේ. සිත නෙවුනාම ඒ සිතිවිල්ල අයින් කළාම ඒ පුද්ගලයා ප්‍රශ්නයක් නෙමෙයි, ඒ පුද්ගලයාගේ වරද අඩුවත් අපට ප්‍රශ්නයක් නෙමෙයි. එයාට බැනලා නිකම් මොකටද මාන්සි වෙන්නේ? ඒකත් අපට අවශ්‍ය නැහැ. එහෙනම් අපට හිතෙනවා මම මේ විදිහට ජීවත් වෙනවා. ඒ ජීවත් වීමේ අදහස අයින් කළාම දැන් මේ ඉන්න විදිහටම හින්ද හිතෙනවා. වෙනස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේ ලෝකයේ තියෙන කෝටි ප්‍රකෝටි ප්‍රශ්නයක් මේ මනසේ චිත්ත වීති වශයෙන් පවතිනවා. සිත එක අරමුණක පැවතීම තුළින් මේ සියලුම ප්‍රශ්න ගැටළු निराකරණය වෙනවා.